ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මෙන්න මේ ටීම් එස්පෝට් ඉතින් තවත් එක්තරා වීඩියෝ එකක් එක්ක ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයාලට ඕ ලෙවල් එක්සෑම් එකට මෙන්න මේ චිත්‍ර හදාරනවා නම් ඒකට යද්දි ඔයාලා වැදගත් වේවි කියලා හිතන කරුණු කාරණා කොටසක් ගැන චිත්‍ර වලේ ගන්න YouTube එකේ ටීම් එස්පෝට් කියලා සර්ච් පාරක් දාලා දැන් මම අපිට subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් ඒක හරි අපි මුලින්ම බලමු මෙන්න මේ ඔයාලගේ paper එක මොන වගේ paper එකක්ද ඔයාලට ඔලවලට එන්නේ මුලින්ම අපිට ලියන්න හම්බ වෙන ප්‍රශ්න ටිකක් ඊට පස්සේ මෙතනදී drawing දෙකකුත් අඳින්න තියෙනවා දැන් drawing එක කතා කරනකොට ඔයාට මොස්තර එකයි ප්‍රකාශන මාතෘකා වශයෙන් හම්බ වෙනවා ඒ දෙකෙන් එකක් තෝරගෙන ඔයාට චිත්‍රය අඳින්න පුළුවන් ඊට පස්සේ හම්බ වෙනවා මෙන්න මේ ද්‍රව්‍ය බලඳීමෙදිත් ඔයා චිත්‍ර දෙකක් කියන්නේ එකට පෙන්සිල් ස්කෙච් එකකුයි කලර් drawing එකකුයි අඳින්න ඕන ඉතින් ওই දෙක ওই ටික තමයි තියෙන්නේ ඔයාට exam එකේ යනකොට ඉතින් මේ theory කොටස ගැන කතා කරොත් එහෙම ඉතාම ලේසි පාඩම් ටිකක් තමයි මෙන්න මේ චිත්‍ර වල තියෙන්නේ තමයි මතක තියාගන්න ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් ටිකක් ඉතින් කෙනෙක් request කරලා තිබ්බම් මට මේ චිත්‍ර ශිල්පීන් කොටසින් පාඩම් ටිකක් ගේන්න කියලා ඉතින් මම බොහෝ චිත්‍ර ශිල්පීන් ගැන මේ වෙනකොටත් videos කරලා තියෙන මගේ channel එක හරහා ඉතින් ඔයා බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒවා කියලා බලන්න පුළුවන් එම් සාර්ලිස් සෝලියස් මින්ඩිස් ඒ වගේම එච් එක පාරක්න ගොඩක් දෙනෙක් කරලා මම තියෙන්නේ ඉතින් තවත් එක දෙනෙක් ඉන්න මම මේ චිත්‍ර ශිල්පීන් ගැනත් videos කරන්නම් ඔයාට කරුණු කාරණා හරියට හොයාගෙන ඉතින් මේ exam එකට මෙන්න මේ බලපාන කරුණු මම කතා කරොත් එහෙම අපි මුලින්ම බලමු ඔයා මොනවද තෝරගන්න තියෙන චිත්‍රය කියලා ඉතින් ඔයා මොස්තරද ප්‍රකාශනද තෝරගෙන තියෙන්නේ දැනට ඔයා එක්සෑම් එකට කරනවා කියලා බලාගන්න. ඉතින් මගේ මතයක් තමයි ඔල ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් මෙන්න මේ මොස්තර මාතෘකා වලින්. මොකද ඔයා මෙන්න මේ ඔලල් වලදී ප්‍රකාශන මාතෘකා ගියොත් එහෙම ගොඩක් දෙනෙක් මිනිස්සු පඳින්න බෑ. නමුත් මිනිස්සු පඳින්න පුළුවන් කියන ප්‍රකාශන චිත්‍ර වලට යන්න ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රකාශන චිත්‍ර වලට ගිහිල්ලා හරිය ලස්සනට කරගන්න පුළුවන් නම් කරගන්න අවුලක් නෑ. නමුත් ඔලවලදී ලේසියෙන්ම ගොඩ ගන්න පුළුවන් මෙන්න මේ මොස්තරයක් තෝරගත්තොත් එහෙම ඊටාම ලේසියෙන් ඒක ඇඳලා ෆිනිෂ් කරලා දුන්නොත් එහෙම ලබුවම ගන්න ඊටාම ලේසියෙන් ඉතින් මොස්තර ගැන කතා කරනකොට මොස්තර වලදී වැඩිපුරම බලපාන්නේ ඔයා ගේ ක්ලීන් එකට වැඩ කරනවාද ඒ වගේම මේකේ කලර් ඔයා කොහොමද භාවිත කරලා තියෙන්නේ ඒකට ගැළපෙන කලර්ස් භාවිත කරලා තියෙනවද ඒ වගේම මේ මොස්තරේ හොඳට නිර්මාණයක් කරලා තියෙනවද කියලා තමයි වැඩිපුරම කරුණු කාරණා සලකන්නේ. ඉතින් ඒ කරුණු ටික හරියට දිනනවා වාට 1 මිනිත්තු ලකුණක් ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඊට පස්සේ ඔයාගේ මාධ්‍ය ගැන කතා කරොත් එහෙම ඔයා වෝටර් කලර්ද පැස්ටල්ද භාවිත කරන්න ඕන ඕලවලදී. ඉතින් මම නම් කියන්නේ මෙන්න මේ වෝටර් කලර් වගේ දෙයකට වැඩිපුරම යනවට වඩා පැස්ටල් වගේ මාධ්‍යකින් ඉතාම ලේසියෙන් කරලා ලේසියෙන්ම ඒකත් දාගන්න හැකියාව ලැබෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඔලෙල් වලදී අපිට ඊට පස්සේ එලෙල් වලට ගියාට පස්සේ එලෙල් වලදී පැස්ටල් කරන්න යන්න එපා. වෝටර් කලර් කරන්න වෝටර් කලර් වගේ මාධ්‍යයක් කරන්න එලෙල් වලදී. නමුත් ඔලෙල් වලදී මේ පැස්ටල් භාවිත කරලා මේක ඉතාම ලේසියෙන් උඩ දාගන්න පුළුවන්. ඉතින් තවත් කාරණයක් තමයි මේ දවස්වල සාමාන්‍යයෙන් අපි වෝටර් කලර් කරනවා නම් ඒකට උචිත paper එකක් ගන්න ඕනේ. ඉතින් වෝටර් කලර් වැඩ කරන්න පුළුවන් හරියන එකට හරියන paper එකක් හොයාගන්න ඕන නැත්නම් අපිට සාමාන්‍ය තියෙන A4 sheet වල මෙන්න මේ වෝටර් කලර් භාවිත කරලා චිත්‍ර අඳින්න ඉතාම අමාරුයි වතුර දාපු ගමන් ඒවා දීවලා ඔලේ ඩැමේජ් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ දිහේ COVID තත්ත්වයක් එක්ක එළියට බහලා මේ කොළ හොයාගන්න තියෙන අපහසුතාවයත් එක්ක මම රෙකමන්ඩ් කරන්නේ ගමේ කඩේ වුණත් හොයාගන්න පුළුවන් ඔයාට A4 sheet එකක්. ඉතින් A4 sheet එක උනත් මෙන්න මේ පැස්ටල් භාවිත කරලා චිත්‍රයක් අඳිනලා ප්‍රැක්ටිස් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒවත් එක සලකලාපත්දි පැස්ටල් මාධ්‍යය යනවා නම් ඉතින් වඩා හොඳයි ඔලෙවල් වලදී. ඉතින් මොස්තර චිත්‍ර ගැන කතා කරොත් එහෙම මොස්තර චිත්‍ර ඔලෙවල් එක්සෑම් එකට පුළුවන් නම් ඉතින් ඔයාගේ ඩිසයින් ටිකක් හොරෙන් දාගෙන ඉඳලා මාට් වෙන්නේ නැති වෙයි අහු වෙන්නේ නැති යන්නේ එහෙම ගියොත් එහෙම
තම ලේසියෙන් වාට ඒක අනිවාර්යෙන් ටිෂු පේපර්ස් අරන් යන්න ටිෂු පේපර්ස් අරගෙන ගිහලා ඒවා ට්‍රේස් කරලා දැන් මේ ලේසියෙන් ඇඳලා ඩ්‍රොයින් එක පාට කරන්න විතරයි තියෙන්නේ එතකොට මම කියන්නේ කොපි කරන්න අරන් යන්න ඕකෙල් නෙමෙයි මොකක් හරි වාට එන මාතෘකාවල ඩිසයින්ස් කුඩ මොස්තර වෙන්න පුළුවන් ඒ වගේම ව්‍යාප්ත මොස්තරයක් වෙන්න පුළුවන් ඒ එක එක මාතෘකාවල ඔයාට සැටිස් ඒ කියන්නේ හොඳයි කියලා හිතෙන डिजाइन टीका अरगे मतक मतकना ट्रेसिंग पेपर यूज कर टिश्यू पेपर का टिश्यू पेपर का यूज कर टिश्यू पेपर मतलब ट्रेसिंग पेपर के मतलब ट्रेसिंग पेपर गाने टिश्यू पेपर अति टिश्यू पेपर इक ट्रेस कर ड्रॉइंग पार्टी තින් තවත් කාරණයක් තමයි මෙන්න මේ ඔයා එක්සෑම් එකට යන්න කලින් දැන් පැස්ටල් ගත්තා කියමු අලුතින් පැස්ටල් පෙට්ටියක් අරන් ගිහිල්ලා එතනට එක්සෑම් එකට ගිහිල්ලා කලර් කරන්න පටන් ගන්න එපා ඒ කියන්නේ පැස්ටල් එක පාට කරන්න නැතුව ගිහිල්ලා එතනදී මේ ගිහිල්ලා දිගහැරලා ගන්න යන්න එපා ඔයා පැස්ටල් එක අරගෙන ගෙදරදී පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේකේ ඒ පාටම දෙන්නේ සමහර පාට කැලිවල තියෙනවා ඒක ඇතුලේ පාටම යාවෙලා මික්ස් වෙලා ඒ වගේ එක එක ඒවා තියෙනවා ඉතින් ඒ නිසා ඔයා පාට පෙට්ටියක් අලුතින්ම ගන්නවා නම් මේ ඔලෙවල් එකට යන්න ඔලෙවල් එක්සෑම් එකට යනකොට මේ පාට පෙට්ටිය අරගෙන ගෙදරදී ගාලා බලන්න මේකේ තියෙන රියල් කලර් එක එනවද කියලා ඇත්තම පාටද එන්නේ කියලා ගෙදරදී ටෙස්ට් කරලා බලන්න ඉතින් मोस्तर गेम रिकमेंड करे मोस्तर प्रकाशन मार्ट का गेम वाट लेसम पुलवं मोस्तर मार्ट का पेस्टल मध्य हसर लेसम एक पुलवं मत गेती मोट कल दिखे अन्न पुलवण उदय तीन अवलिए ना वेपुर बलपाने समय सामान्य ओट कल दिखा पटंगरने ओट कल वेलोगे प्रश्न वोट वेपुर एक्सपीरियंस मे ओट कल तीन पेस्टल मदम लेसी हतलवा तीन वोट मास्तीन चल बड़करा अत्यावश्य तवदेमें तकना वा ड्राइंग अंदर को मैं पेंटिंग पाट करना ඒ පාට කෑලි ඉස්සෙල්ලා ඒවා ඇත්තන ඇත්තන ගෑවලා චොර වෙන්න පුළුවන්. ඉතින් ඕවගෙන් තමයි වාට ලකුණු අඩු වෙන්න පුළුවන් වෙන්නේ වාගේ ඩිසයින් එක ඕල් යන එකෙන්. ඉතින් මුලින්ම ඔයා හොඳ ඩිසයින් එකක් අඳගන්න ඩිසයින් එක නැතුව මේ පාට කරන්න පටන් ගන්න. ඉතින් මේ පාට කරනකොට අනිවාර්යෙන්ම වාගේ අත උඩින් යම්කිසි කොලයක් තියාගන්න මොකක් හරි කොලයක් මේ අතට අහු වෙන විදිහ කොලයක් තියලා ඒ කොලේ උඩින් තියාගෙන පැස්ටල් එක පාට කරන්න පටන් ගන්න පුළුවන්. वीडियो मोस्तर वाला मगन दिन पनीस मम्मी वीडियो अभी ड्रवि बल साकर ड्रवि बल एनिमी मुलिम अब स्कैच ड्राइंग पेंसिल स्कैच ड्राइंग पास कलर को ड्राइंग मेतन बल संहार दिन मे स्कैच ड्राइंग गुड कल वेकरण एक वे कल अरक फेस्टल पाटक अड़े ඔයා මූලික තේරම් දෙන්න ඕන ඔයා මේ පාට කරන ඩ්‍රොයින් එකට. කියන්නේ මුලින්ම හරියට මේක අදින එක ඇඳගෙන ඉන්න. ඉතින් ඇඳලා අර ස්කෙච් එක නිකන් සරලව කලර් කරලා දාන්න. ඉතින් ඒක සමහර හොඳට අදින එක ස්කෙච් එක ඒක ඩාර්ක් ටැන්ක්. ඒක යාල බලන්නේ මේකේ තියෙන එළි අඳුර හරියට දක්වලා තියෙනවද? පරිමාණය පරිමාව කෙනෙක් හරියට තියෙනවද? දැන් බොක්ස් එක ට වඩා प्रमाण इट पास वेपुर फोकस
ද්‍රව්‍ය බලැඳීමේදී මේ කලකරන එක. ඉතින් කලකරන එකත් මම කියන්නේ වෙන ඕට කලවලට ගිහිල්ලා කලකරන්න කියලා. ඒකත් ලේසියෙන්ම පැස්ටල් භාවිත කරලා වල් ලස්සන කලකර ගන්න පුළුවන්. ඉතින් ඒකෙදිත් කලකරනකොට භාවිත කරන්න ඕන මෙන්න මේ කල හරියට භාවිත කරන්න ඕන, පාට හරියට භාවිත කරන්න ඕන, ඒකට ගැළපෙන පාටක් යොදා ගන්න ඕන. ඉතින් ඒ වගේ කරුණු සලකලා බලන්න, ඒ වගේ කරුණු සලකලා බලනවා මේක හරියට අඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඉදිරියට මේ පැස්ටල් භාවිත කරලා කොහොමද මේව අඳින්නේ කියන එක ගැන වීඩියෝයක් කරන්නම්. ඒක ඔයාලට මේව ගොඩක් පැහැදිලි වෙයි. තාම මුලින්ම නේද. ඉතින් ඔයාලට මේක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෑක නම් සෙක්ෂන් එක කමෙන්ට් එකක් දාන්න. ඒකම තාම මුලින් දැනගන්න ඕනේ මොනවාද කියලා මම දාන්න. ඉතින් මම එක්සයිට් වෙලා ලං වෙලා තව යම්කිසි ඒවා තියෙනවා නම් ඒවත් ඔයාලට ෂෙයා කරගන්න. ඉතින් දැනට මතක තියාගන්න ඔලෙවල් ඉක්මනටම ලේසියෙන්ම ඒකත් දාගන්න පුළුවන්. මෙන්න මේ මොස්තර තොරගත්තොත් කියන්නේ මොස්තර වලට ගිහිල්ලා ඒව පැස්ටල් වලින් තාම ලේසියෙන් අඳින්න පුළුවන්. ගොඩක් දෙනෙක්ට ලේසියෙන්ම කරදාගන්න පුළුවන්. කියන්නේ ටිටර ගොඩක් අඳින්න අපහසු කෙනෙක් ටොරක් මේ එහෙම කරලා ඒකට යන්න හැකියාව ලැබෙනවා ඔලෙවල් වලදී. ඉතින් අර වගේ प्रकाश දැනට බයයි ඉන්නවද? මොකද ගොඩක් දෙනෙක් මෙන්න මේ චිත්‍ර තෝරගත්තට පස්සේ ගොඩක් දෙනෙක් ඇත්තම කතා කරත් එහෙම මේ ඕලෙල වලට චිත්‍ර තෝරගන්නේ සංගීතත් බෑ, නටනොත් බෑ, ඔය මොකක්වත් බෑ කියලා. ඊට පස්සේ ආ චිත්‍රනේ මොකක් හරි ඇඳලා කොට්ට බලයක් ගාලා ඔක ගොඩ දාගන්න පුළුවන් කියන මතයත් එක තමයි බොහෝ දෙනෙක් මේ ඕලෙල වලට චිත්‍ර තෝරගන්නේ. ඇත්තටම චිත්‍ර අඳින්න හැකියාව තියෙනවද කියලා සලකා බලන්න නෙවෙයි. අරිත් ඒවා මට නටන්නත් බෑ, මට සිංදු කියන්නත් බෑ, රඟපාන්නත් බෑ, මොකක්වත් බැරි හින්දා මම චිත්‍ර කරන මොකද මතේ තමයි ගොඩක් බොහෝ ළමයි ප්‍රතිසක් මෙන්න මේ ඔලල් වලට චිත්‍ර තෝරගන්න හේතුව. ඉතින් අන්නේ වගේ ප්‍රතිසක් එක්ක බලද්දී ගොඩක් දෙනෙක් මේ ස්කිල් එක අඩුයි. ප්‍රකාශන චිත්‍රයක් ගන්න ගාලා මානව රූප හරියට කලර් කරලා මේ ගොඩ දාගන්න. ඉතින් මේ වගේ කෙනෙක්ට ඉතම ලේසියෙන් ඒකක් දාගන්න හැකියාව ලැබෙනවා මෙන්න මේ මොස්තර තෝරගෙන මේ පැස්ටල් බාන්දි භාවිත කරලා. ඒකට හරියන කලර්ස් එක මම මික් කරලා ඇඳුවත් එහෙම මම ඒව ඉදිරියේදී වාර්තා එක බෙදා ගන්න කොයි වගේ කලර්ස් ද භාවිත කරනවා, මොන වගේ ට්‍රික්ස් ද තියෙන්නේ මේ මොස්තර නිර්මාණය කරනකොට, ඒ වගේ දේවල් මම ඉදිරියේ වීඩියෝ වලදී සාකච්ඡා කරන්න. ඉතින් ඒක අනිවාර්යෙන්ම වැදගත් වෙනවා නම් තව කෙනෙක්ට වංශය කරන්න මතක් කරනවා. රයිට්. එහෙනම් ඉතින් ඔයා මම බලන මගේ පළවෙනි වීඩියෝ එක නම් අනිවාර්යෙන් පල්ලාගෙන ඔක්කොට subscribe button එක press කරලා ඔය subscribe කරන්න. ඒ වගේම තවත් ගන්න නංගි ලමල්ලා ඉන්නවා නම් අනිවාර්යෙන් එයාලටත් කියන්න. ඒ වගේම O level A level වලට අමතරව ඔයා චිත්‍රවල interesting නම් චිත්‍රවල කැමති නම් චිත්‍ර ලෝකේ වෙන මොනවද කියලා බලන්න අවශ්‍යයි. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ගිහලා එන්න. සුබ දවසක්.